Anne balan sandaran tettien sudu sit gangul galana hada suka teul nivana hada suka teul nivana. Good morning. 63 විතර මං හිතන විදිහට එතකොට වැඩ කරේ ළමයි 8 දෙනෙක් විතර ස්වර්ණ අක්කා කියලා කෙනෙක් හිටියා නාලනි අක්කා කියලා ජයන්ති අක්කා ඒ ජයන්ති අක්කලා ඉස්සර අත්තගාව මැහුවා මේ ඊනාටි අම්මා ගාව ඊට පස්සේ ඒ ජයන්ති අක්කලා බටික් කරා මෙහිට ආපු එක්කෙනෙක් තමයි මට මෙහි පාර කිව්වේ මැඩම් ඉන්න කාලේ ඊට පස්සේ කාපට් මැහුවා වෙන වෙන මැහුනොත් මැහුවා එහෙම ඉඳලා ඊට පස්සේ මට මෙහි ඇවිල්ලා මහන්න කිව්වා අතේ මහනයි තමයි මේ පැච් ඒව මහල මට දෙන්නේ ඔක්කොම රෙද්දට අල්ලලා මට ගෙනත් දෙනවා ඊට පස්සේ මම කෝඩ් එක දාලා මේ සයිස් එකට මහන්න ඕන මම මිලිනාලුවිහාරේ කියලා අත්තම්ම කෙනෙක් ඉන්නවා මේ ගමේ එයා තමයි මට මගේ අත්තම්මට කියලා තිබ්බා මේ ඊනා මැඩම්ගේ වැඩපොළක් තියෙනවා යවන්න කියලා ඉතින් මැහුම් මුකුත් පුළුවන් වෙලා තිබුණේ නැහැ මට තිබුණේ දන්වැල් මැස්මයි බ්ලැන්කට් එකයි කරවිලට මැස්මයි විතරයි දැනගෙන හිටියේ මට ඒ මේවා දැනගත්තේ මෙහාට ආවට පස්සේ මම 1992 සැප්තැම්බර් 12 තමයි මේ ඊනාද සිල්වා මැඩම් ගාවට වැඩට ආවේ මැඩම් ගාවට එලා තමයි මම මහන්න පුරුදුනේ සම්පූර්ණ අතේ මහලා තියෙන මේ වට විතරක් මැෂින් කරලා තියෙන්නේ මැඩම් දැන් කියලා දීලා තියෙනවානේ ඒ හින්දා ඕන කරට කද්දම් මැඩම් තේරෙනවා මේ මැච් කරගන්න පොලිපිල් දාලා මහපොම හරි ලස්සනට තිබුණා ඒ දවස්වල ඉතින් මට හරි සන්තෝෂයි හරි ලොකු ඕල් හැංගින්න හැව අපි කිඹුලා හැමදා ලොකුවට මම ඉස්සෙල්ලාම මෙහි වැඩට එන්න ඉස්සෙල්ලා 76 මම ගොඩක් ආසා හිතුනේ අක්කලා ගෙදරට එන වෙලාවට ගෙදර අනිත් අක්කලා මහණේවා දැකලා මට ආසා හිතුණා මහන් ආසා හිතලා මම නිකම්ම ගෙදරදී පුරුදු වුණා කාලෙකට පස්සේ ළමයි ගන්නකොට මේ අපිට පණිවිඩය දුන්නා කැමති නම් මෙහෙම එන්න කියලා ඊට පස්සේ නම් දක්කයි අපි කට්ටිය මේකට මෙහි වැඩට ආවා මං එනකොට අවුරුදු 17යි මෙහාට එනකොට ඉතින් ඒ කාලේ ඉඳන් ආන්ටිත් එක තමයි වැඩ කරේ දැන් පොඩි කොලයක් මේ තිබ්බම දැන් බිම වැටලා තියෙනවනේ එතකොට මේක පද්මිජනාට ගිහින් දෙන්න කියලා ඉතින් මේ මේ වාගේ කොල මේ ගෙනත් දෙනවා ඒකල මේක ට්‍රේසින් එක ගන්න ඕන අරගෙන මම දැන් තියෙනවා මේ 50ක් 60ක් විතර මේ මයිමලයි මෙතන මේ පැණිකුරුල්ල දෙන්නේ කියන්නේ දැන් මේකත් මේ ආන්ටිගේ අතින්ම තමයි ඇඳලා මේ මේ විදිහට ඇඳලා මේක කරන්න කියලා මේ කියලා දීලා තියෙනවා එතකොට මේවත් මේ මේ වත්තෙම තියෙන කොල වර්ග ඒ වගේ මේකත් මේ 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 ඉතින් මම ගහක يعني ගහේ හැදෙන මල බලාගෙන මේ විදිහට කරලා හදලා ගන්නවා මේක ට්‍රී ඔෆ් ලයිෆ් කියලා බැඳෙමින් ඉන්න කාලේ කරපු එකක් මේක එක එක සයිස් එකට තියෙනවා අඩි 3 ඉඳන් අඩි 11 දක්වා කරලා තියෙනවා ඉතින් මේ මැඩම් ඉන්න කාලේ ලොකුවට ට්‍රේසින් කරලා තිබුණා ඒ ට්‍රේසින් වලින් අපි දැන් කවුරු හරි ඕඩර් එකකට ඉල්ලන සයිස් එකක් වුණාම මේ මෝස්තරේ ලොකු කරලා හරි පොඩි කරලා හරි අපි ඒ සයිස් එකට හදා ගන්නවා මැඩම්ගේ ට්‍රේසින් 4000ක් වගේ ප්‍රමාණයක් තියෙනවා අපි ළඟ ඒ හැම දෙයක්ම මම චන්ද්‍රමිස්ගේ උපදේශ අනුව තමයි මගේ එදිනෙදා වැඩ කටයුතු මම කරගෙන යන්නේ ඇත්තම මේ කොඩි ගොඩාක් පරණයි අපි මුල එන කාලේ ඉඳලා තිබුණු කොඩි නමුත් අපි එකතු වෙලා මේ අපි දෙන්න තුන් දෙනාම එකතු වෙලා මේවා කරගෙනත් යනවා දැනට ගොඩක් අපි ඒවා ආරක්ෂා කරනවා මොකද මේවා කොහෙවත් නැති නිසා මේ කොඩි වලට අපි නැවත අලුත් පාටවල් නම් යොදන්නේ නැහැ මොකද අපේ මැඩම්ගේ මිසිස් ඊන ඩි සිල්වාගේ පාටම තමයි මේ පරණ පැරණිකම පෙන්වන එක පරණ දේවල් අපි ඉතින් ඒ විදිහටම කරනවා නමුත් අර ඉල්ලලා තියෙ ඉල්ලනවා නම් අපි දැන් මේක දැන් හරස් අතර තියෙන එක උස අතර ඕනේ අපිට කියනවා නම් අපි ඒක ඒ අතර හදලා හරි ගැසලා දෙනවා ඉතින් මැඩම්ගේ මේවා එක අපි නැති කරන්නේ ඒ මේ මේවා එකම තමයි අපි යන්නේ දැන් විශේෂයෙන් කරා පාර්ලිමේන්තුවට ලංකාවේ ඒක කරපු ලොකුම ලොකු මේ අපේ වැඩේ තමයි ඒක උසත් වැඩි හොඳත් ලස්සනටම කරා ඒවත් මේ මැඩම්ගේ අදහස් අනුව පාටත් ගැළපීම් අනුව ඒව කරේ ඒ පාර්ලිමේන්තුවේ කොඩි ටික බෙන්තොට බීච් හොටෙල් එකට අලන්තාරා කණ්ඩලම ඔව් ඒ ෆීලිං හදන්න ගිහිල්ලා අපි දවස් දෙකක් කොයිදේ නැවතිලා හිටියා
වෙන බැතික් වල මම මේව දැකලා නැහැ මන්නේ දෙක තුන වැඩ කරලා තියෙනවා ඒකට මේ වගේ ඒවා දැකලා නැහැ කොළ ඉත්තක් ඕනේ තැනට නම් අර පරණ ට්‍රේසින් එක කොළ ඉත්තක් අරන් තියලා මේක හැඩ කරලා එන්න ඕනේ පැත්තට තියලා හැඩ කරලා ගන්නවා දැන් මේ අලිය වුණත් දැන් මේකට පුංචි කරලා ගත්තේ පුංචි කරලා ඒ අවශ්‍ය විදිහට අවශ්‍ය මොස්තර ටික දාලා හදා ගන්නවා මොන හරි දෙයක් මේ දැන් කරන දෙයක් ආපුවාම ඉතින් උපරිමේ හොඳ විදිහට දෙන්න තමයි බලන්නේ වඩු මඩු ආයතනින් ගියාම මේ මේක මේ පිත්තල එක පිටරේක හැදුවානේ වද එතන 15ක් විතරට ඔක්කොම හිටියා මඩම් ගාව වඩු වැඩ තිබ්බ එකට තමයි ආය පුහුණු වෙන්න අපි ගාව එතකොට බාසුන් නැ කෙනෙකුයි තව ගෝලෙ 3 දෙනෙකුයි වගේ හිටියා ඊට පස්සේ ඉතින් මඩම් ගොඩක් දේවල් අපිට කියලා දුන්නා වැඩ පුරුදු වෙන්න බාසුන් නැ කෙනෙක් බාර දීලා තිබ්බා ඊට අවුරුදු 2 3 ගණන් ඊට පස්සේ කුඩා කර්මාන්තයකින් සර් කෙනෙක් ඇවිල්ලා පුහුණු වීම කරා අවුරුද්දක් විතර වඩු වැඩ විතරක්ම නෙමෙයි තව ගොඩක් දේවල් අපිට පුරුදු කරා ඊට පස්සේ කොහමද අපි ටික ටික පුරුදු වෙනකොට ගොඩක් කට්ටිය වැඩට ආවා කොහමද 30ක් විතර ආවා අවුරුදු දෙකක් වගේ ඇතුළත ඒගොල්ලන් ඔක්කොම පුරුදු වෙලා එක එකන පුහුණු වීම වෙලා එක එක ජොබ් වලට ගියා පස්සේ පස්සේ මුලින් මැඩම් ගෙන් තමයි ඔක්කොම පුහුණු වුණේ ගමේ අයට බතික් කර්මාන්තයට මැහුම් කර්මාන්තයට එතකොට පිත්තල වැඩ වලට මේ යකඩ වෙල්ඩින් වැඩ වලට ගොඩක් අය උදව් කරලා තියෙනවා ගොඩක් වැඩ දීලා තියෙනවා මගේ ජායලි දුවට අවුරුදු 5යි මෙහාට එනකොට දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නෝ පැඳලා දැන් අවුරුදු 40 ගාණක් ඇති අපිට කියලා දුන්න නැති දෙයක් නෑ මැඩම් හැම දෙයක්ම වගේ අපිට උගන්වුවා මල් හදන එක මොහොම විතරන්නේ නේ වටපිටාවේ දේවල් පවා හැම දෙයක්ම ඉතින් අපිට කිව්වනේ මන් නම් ඉනි කට්ටක් වුණත් අල්ලන්න පුරුදුනේ මැඩම් ගාවට ඇවිල්ලා ඒ උපදෙස් ලැබුණේ බොහොම සත්භාවයෙන් ඒක හිතට ලොකු හයියක් වුණා ඒ හයියත් එක්ක තමයි මේ මේ තරම් දුරට ආද ඇවිල්ලා මේ වාගේ ඩිසයින් එකක් කරන්න තරම් මේ හිතට ශක්තියක් ධෛර්යයක් දුන්නේ මේ පාලන අධිකාරිය. ඒකට මම ගොඩාක් සතුටු වෙනවා. බොහොමත්ම සතුටින් සන්තෝෂෙන් තමයි මෙතෙන්ට වැඩ කරන්නේ.